සුබ මධ්‍යහනක්. හයිටියන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම කුෂාණි කෞශල්‍ය අත්නායක. ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. IDH රෝහලට ඇතුළු කළ රෝගීන්ට කොරෝනා නැහැ. විදේශ ඇමතිගේ ඉල්ලීම. අපි උපදෙස් දෙනවා හදිසියේ කාටවත් යන්න එපා. හදිසි තත්ත්වයක් යටතේ මිස ඒවට යන්න යන අය කොහොම ප්‍රවේශමෙන් කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. එජාපය කිසිවෙකුට සින්නක් කරව ලියා දී නැති බවට සජිත්ෙන් ප්‍රකාශයක්. ලොව සුපිරි පැසිපන්දු ක්‍රීඩක කොබි ගුවන් අනතුරකින් මරුට. ගෝටා සජිත් සුසංයෝගයක් පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ඇතමුන් ප්‍රකාශ කළද එය යථාර්ථයක් බවට පත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගම්මන්පිල මහතා පවසනවා. පිවිතුරු හෙළවුරුමේ ක්‍රියාකාරීන් සමග පානදුර ප්‍රදේශයේදී පැවති හමුවකට එක්වෙමින් එ මහතා මේ බව ප්‍රකාශ කළා. අජිත් පී පෙර මැතුම කියනවා අපේ පාර්ලිමේන්තු මැතිවරණ තේමාව ගෝටා ජනපති සජිත් අගමැති කියලා. සජිත් ප්‍රේමදාස මැතුමා තව දවසක් කියනවා ගෝටා සජිත් සුසංයෝගයෙන් අපි මේ රට හදනවා කියලා. එක්සත් ජාතික පක්ෂය අය ගෝටා සජිත් සුසංයෝගය කිව්වට එහෙම සුසංයෝගයක් නෑ, එක විසංයෝගයක්. ලක්ෂ 69න් අපි ජනවර මිල්ලුවේ ගෝටා ජනපති කරන්න විතරක් නෙවෙයි, ගෝටා ජනපති මහින්ද අගමැති කියලා. අපි ජනපතිට අගමැතිට දෙන්නට මේ ජනවර මිල්ලුවේ. එනිසා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූරේ වාඩි වෙලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂය කිසිවෙකුට සින්නක් කරව ලියා දුන් පක්ෂයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන්ගේ සමුළුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සුපුරුදු පරිදි ඩීල් දේශපාලන දමාගෙන ජනතාවට එකක් කියලා වෙනත් අභිරහස් ගිවිසුම හරහා තමන් රැකගෙන ඒ දෙබිඩි දේශපාලනය පක්ෂයට උරුතු දෙන්නෙත් නැහැ, පෙරමුණට උරුතු දෙන්නෙත් නැහැ, රටට උරුතු දෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම පක්ෂයක් හැටියට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අපි තහවුරු කරන්නට ඕන. මතක තබා ගන්නට ඕන මේ පක්ෂයවත් පෙරමුණවත් කාගේවත් තනි බූදලයක් තනි බූදලයකට සම්බන්ධ දෙයක් නෙවෙයි. සදාකාලිකව මේ පක්ෂය කිසිම පුද්ගලයකට හෝ කණ්ඩායමකට සින්නක්කරොප්පෙන් දීලා නැතේ කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. කාටවත් සිරිකොතෙන් කතා කරලා උපදෙස් දුන්නේ නැහැ. මේ වෙලාවට අත් උස්සන්න, මේ වෙලාවට අප්පුඩි ගහන්න, අර වෙලාවට හූ තියන්නේ කියලා. ඒ වගේ දේවල් වලටත් මම මූණ දුන්නා. කොළඹදී පැවති මෙම සමුළුවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන් සහ පළාත් පාලන නියෝජිතයන් එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මීට එක්වුවේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙහිදී අදහස් පළ කළා. අද බලන්න රාජපක්ෂ රජය ඇවිල්ලා මේ පෙබරවාරි 15 වෙනිදා වෙනකොට ලක්ෂයකට රැකියා දෙනවා. තා 54,000ක් උපාධිධාරීන්ට රැකියා දෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එනකොට 2005 රාජ්‍ය අංශයේ ලක්ෂ 7යි. එතුමා බලයෙන් එනකොට ලක්ෂ 14යි. ඒ අවුරුදු 10 ඇතුලේ ලක්ෂ 7කට අලුතෙන් රැකියා එතුමා ලබා දුන්නා. අපි කීයක් දීලා තියෙනවද මේ අවුරුදු 4මාර ඇතුලේ? මේ ආණ්ඩුවේ අවුරුදු 5ට රස්සා 100ක් දෙන්න අපිට බැරි වුණා. අපි බරදීන ප්‍රධාන හේතුව හැටියට මම දන්නේ අපි මේ රටේ අපේ පාක්ෂිකව බලා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ බැහැදුටුවා. උන්වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීමටයි ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළේ. ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ බැහැදැක සුවදුක් විමසා බැලුවා. බුදුදහමේ උන්නතිය වෙනුවෙන් තවදුරටත් කටයුතු කිරීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ජනාධිපතිතුමා උන්වහන්සේ වෙත උපන්දින සුබ පැතුම් එක්කලා. රටට සමෘද්ධිය උදා කරමින් සාමය තවදුරටත් ආරක්ෂා කරගනිමින් ජනතා අපේක්ෂා මල්පල ගැන්වීමට ඉදිරි වසර පහ තුළදී කටයුතු කිරීමට අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන් මෙහිදී ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළා. මාතෘභූමිය නකා සිටුවීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු ආගමික නායකයන්ගේ පූර්ණ ආශිර්වාදය හිමිවන බවයි උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා උපරිම පියවර ගන්නා බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. අපි ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ වැඩවලට අපි සම්බන්ධ වෙනකොට පළාත් මට්ටමේ ඒ ඉලක්කගත වැඩසටහනකට ඔබතුමල්ලා මේ සංචාරක ව්‍යාපාරය ගෙනියන්න ඕනේ. ඒ සඳහා අමාත්‍යංශයෙන් ලබා දෙන්න පුළුවන් උපරිම දායකත්වය අපි ලබා දෙන්න කටයුතු කරනවා. අපි තියෙන සංචාරක ස්ථාන වැඩි දියුණු කරනවා වගේම අලුත්යෙන් හඳුනාගෙන ඒ පළාත්වලටත් වැඩිපුර සංචාරක ගෙන්න එන්න වැඩපිළිවෙළවල් ඒ සංචාරක පළාත් සභාවල තියෙන මණ්ඩල හරහා අධිකාරී හරහා කටයුතු කරන්න පුළුවන්. සංචාරක අමාත්‍යංශයේ සහ පළාත් සභා අතර සංචාර ව්‍යාපාරය පිළිබඳ සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යංශයේ එක්ව මෙය සංවිධානය කර තිබුණා. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සහ පළාත් ආණ්ඩුකාරවරුන් සාකච්ඡාවට එක්ව සිටියා. දේශීයත්වය ආරක්ෂා කරගනිමින් අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් විය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ පෙන්වා දෙනවා. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මතේගොඩ ශ්‍රී පියරතනාරාම විහාරස්ථානයේ පැවති උත්සවයක් අමතමින් පූජ්‍ය පන්ගම්විලයායේ සෝරත නාහිමි චරිතාපදාන කෘතිය මතේගොඩ මෙත්ගංගුල මැයින් එළිදැක්වීම මෙහිදී සිදු කෙරුණා. නන්දන කුමාරපේලි මහතායි ඒ රචනා කළේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේයන මහතුරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. පෙදෙම් බුදු සිරිත බසින්වත් සිරිත් ඈ කියලා වත් සිරිත් උගන්නපු සමාජයේ ඒ වෙනුවට මේ දරුවන්ගේ මොළ නරක් කරන සමාජයේ යහපත් ගමන් මාර්ගයේ වෙනස් කරන සංස්කෘතිය විනාශ කරන විවිධාකාර දේවල් එළියට ඇවිල්ලා තියෙන සංස්කෘතික භ්‍රෂ්ට නිර්මාණ තමයි අද ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන්න ඕනේ මේ සංස්කෘතික මූලයන් මත ගොඩනැගිච්ච අපේ දේශීය වටිනාකම් හරපද්ධතිය ආරක්ෂා වෙන ක්‍රමයකට මිසක් එහෙම නැතුව ලෝකේ අසාර්ථක වෙච්ච ලෝකේ මේ වන විට සංකර භාවයට පත් කරපු අධ්‍යාපන ප්‍රතිපත්තීන් තුල නොවේ. අපි විශ්වාස කරනවා මේ රටේ කෙනෙක් ඉගෙනගෙන කීර්තිමත් නායකයෙක් වුණාම, විශාරදෙක් වුණාම, උගතෙක් වුණාම, බුද්ධිමතෙක් වුණාම රටේ සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් ඇතුව කටයුතු කරයි. ඒ තමයි මේ කටයුතු වල නායකත්වය ගන්න. අපි සතුටු වෙන්නේ ඒ වගේම කට්ටියක් මේවා අවබෝධ කරලා මේවා නවත්තන්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ රට ඇතුලේ විශාල මතවාදයක් ගෙනිච්ච මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ කියලා. ඒ වන විට රාජ්‍ය නොවන සංවිධාන හා වෙනත් විදේශීය බලවේග විසින් එක්සත් ජාතික පක්ෂය නායක කාරකාදීන් සියලු දෙනා ඉන්නහා හිටපු මේ රට හෘදයාංගමව විශ්වාස කළා සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා. ඒ නිසා ඔහු මහා පාපකර්මයකට සම්බන්ධ වුණා පසුගිය කාල පරිච්ඡේදයේ තුල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේවත් නැති තරම් ප්‍රමාණයකට බෞද්ධ භික්ෂූන් වහන්සේලාට දිගින් දිගටම අධිකරණයේ නඩු පවරන්න පටන් ගත්තා. මේ සියල්ල තුල නැවතත් මේ රටේ සැබෑ උරුමකරුවන් විසින් මේ සිංහල බෞද්ධ රාජ්‍යයක් වන බවත් සිංහල බෞද්ධ රාජ්‍ය තුල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු ජනයාට නිරුපද්‍රිතව බියෙන් හා සැකෙන් තොරව ජීවත් වීමට ඉඩ සලසා දීමට තරම් මේ රටේ බෞද්ධයන් කාරුණිකයි කියන ටික වටා දීම සඳහා නැවත වතාවක් රට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට භාර දුන්නා. ජාතික වසංගත රෝග විද්‍යායතනයට ඇතුළත් කළ රෝගීන් 5 දිනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව වෛද්‍ය පරීක්ෂණායතනය තහවුරු කරනවා. මේ අතර ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පත්කළ ක්‍රියාකාරී කමිටුව අද රැස්වීමට නියමිතයි.
කොරෝනා වෛරසය ආසාදිත වී ඇතිද යන සැකය මතයි පස් දිනක ජාතික වසංගත රෝග විද්‍යායතනයට ඇතුළත් කෙරුණේ. මොවුන්ට වෛරසය ආසාදිත වී නොමැති බව තහවුරුවද තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බව සෞඛ්‍යංශ පවසනවා. මේ අවස්ථාව වෙන විටත් ලංකාවට කොරෝනා වෛරස් රෝගිය පැමිණ ඇතයි කියලා තාක්ෂණික වීමට සාධක නැහැ. රෝගියේ සැකකරන රෝගීන් පස් දෙනෙකු ඇතුළු කරලා තියෙනවා. එයින් බොහෝමයක් රෝගීන් තමත්ම මද රෝගිය තත්ත්වයෙන් පසු වෙච්ච වැඩි හොඳට අපි වලට ඇතුළු කරපු අය. ඔවුන් සඳහා අපි පරීක්ෂණ කටයුතු කරමින් පවතිනවා. මුල් රෝගීන් තුන්දෙනාගේ වෙනුවෙන් කරපු ප්‍රාථමික පරීක්ෂණ වලින් දැනගන්න ලැබිලා තියෙන්නේ ඔවුන්ට කොරෝනා වෛරස් රෝගීන් නෙවෙයි කියලා. නමුත් තහවුරු කරපු පරීක්ෂණ දැනට මේ සඳහා ප්‍රතිකාර සොයාගෙන තිබේද යන්න පිළිබඳ සුදත් සමරවීර මහතාගෙන් අප විමසා සිටියා. මේ කලුත් රෝගයක් නිසා ඖෂධ අත්හදා බැලීමක් තමයි කරන්න සිදු වෙන්නේ. මීට කලින් වාර්තා වෙච්ච කොරෝනා වෛරස් රෝගීන්ට ලබා දීපු ප්‍රතිකාර අත්හදා බැලීම ඒ රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් විසින් සිදු කරමින් පවතිනවා. නමුත් කියන්න කැමති වෛරස් රෝගවලදී ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ ඖෂධ වලට වඩා ඔවුන්ට අවශ්‍ය වන බාහිර ප්‍රතිකාර වීතික ආසාදනයක් ආවොත් ඒක වළක්වා ගැනීම සඳහා ප්‍රතිජීවක ඇන්ටිබයොටික් ඔවුන්ගේ විචලනය නොවී ඉහත තත්ත්වය පවත්වා ගැනීම හුස්ම ගැනීම පවත්වා ඔක්සිජන් ලබා දීම එහෙම නැත්නම් කෘතිම ශ්වසනය ලබා දීම ඒ වගේ කටයුතු ඇඟේ තියෙන ප්‍රතිශක්තියෙම බොහෝ වෛරස් රෝග සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. මේ අතර කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා පත් කෙරුණු ජාතික ක්‍රියාකාරී කමිටුව අද පස්වරුවේ රැස්වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී. වෛරසය පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම ඉන් වැළකීමට ගතයුතු ආරක්ෂිත වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. වෛරසය පැතිර යන චීනයේ වූහාන් ඇතුළු නගරවල සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය 24 පුරා විවෘතව තබන ලෙස විදේශ අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා. වුවන්හි සිටින ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. මෙම සිසුන් කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමාද අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා. කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ මේ දක්වා චීනයෙන් වාර්තා නොවන බවයි අවධාරණය කෙරෙන්නේ. චීනයේ සෙසු ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි සිය රට පැමිණීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 50%ක වට්ටමක්ද ලබා දී තිබෙනවා. කොළන්නාවේ IDH රෝහලේ වාට්ටු ගණනාවක් මේ සඳහා වෙන් කිරීමට ජනාධිපතිතුමා නියෝගයක් දීලා තිබෙනවා. එනිසා මේ තත්ත්වයන් හා බරපතල මෙවැනි තත්ත්වයන්ට අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මාත්‍යංශය කටයුතු කරපු අධ්‍යක්ෂ සම්භාරය ක්‍රියාත්මක වීම ආරම්භ වෙලා තියෙනවා. අවශ්‍යම අවස්ථාවක හැර විදේශ සංචාරවලින් වළකින ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි උපදෙස් දෙනවා හදිසියේ කාටවත් යන්න එපා. හදිසි තත්ත්වයක් යටතේ මිස ඒවට යන්න යන අය කොහොම ප්‍රවේශමෙන් කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. කෙසේ වෙතත් ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සඳහා රජයේ සූදානම් බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. ගුවන් යානය මගින් එයයි මෙහාට රටට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙල අවශ්‍ය පීවරවල් ගුවන් කටයුතු අමාත්‍යාංශයෙන් සැලසුම් කරගෙන තියෙනවා. ඒක අපිට කරන්න පුළුවන් ඒ වියදම් රජය දැරීමට සූදානම් බවත් ප්‍රකාශ කළා. මේ අතර ශරීර උෂ්ණත්වයේ වැඩිවීම තුළින් වෛරසය ආසාදනය වීමෙන් වැළකිය හැකි බවට පළවන ප්‍රචාරයන්හි සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. ඒ කිසිම දෙක කිසිම ඇත්තක් නැහැ. මත්පැන් කිසිම රෝගයකට ප්‍රතිකාරයක් විදිහට ලෝකයේ කොතනකවත් හොයාගෙන නැහැ. මේක ඉතාමත්ම වැරදි මතයක් ප්‍රචාරය වෙන්නේ. ඒකින් කිසිම දෙකින් උදව්වක් වෙන්නේ සමහරට ඒක අනිත් පැත්ත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධික උෂ්ණත්වයකින් ප්‍රදේශයක සිටියයි කියලා මේ රෝගය වැළඳුනොත් එහෙම නැත්නම් වැළඳීමට විශාල බලපෑමක් එම්ම වාසියක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ අවවාද වලට නැත්නම් මේ වගේ මතවලට රැවටෙන්න එපා. නිතරම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දෙන උපදෙස් සහ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කමනක් අනුගමනය කරන්න කියලා පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. වතු කම්කරුවන් සඳහා දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළා. එම තීරණය වහාම ක්‍රියාත්මක කිරීම සඳහා වතු සමාගම්වලට බලකිරීමේ අත්සන් ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනක් ඇල්පිටිය කලන්දොල වතු නිවාස අසලින් ආරම්භ වුණා. බොරලස්කමුව පරමධම්ම පිරිවෙන් විහාරස්ථානය සඳහා තුන්මහල් බහුකාර්ය මන්දිරයක් ඉදිකරනවා. එහි ඉදිකිරීම ආරම්භ කෙරුණේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
විහාරාධිපති පූජ්‍ය රොටුඹ නන්දාරාම ස්වාමින් වහන්සේ ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ සේනා කතිකාව ආරම්භ කිරීම සහ එහි කාර්යාලයක් විවෘත කිරීම මීරිගම පල්ලේවෙල ප්‍රදේශයේදී සිදු කෙරුණා. ආචාර්ය නාලක කොඩෙහිවා මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එම කටයුතු සිදු කෙරුණේ. තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවට අනුබද්ධ ඓක්‍යා දෘෂ්ටි විශේෂඥ සංගමයේ සහතික ප්‍රධාන උත්සවය කොළඹදී පැවැත්වුණා. ආයතනයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ දෘෂ්ටි විශේෂඥ නරේෂ් ප්‍රධාන් මහතා සහ දෘෂ්ටි විශේෂඥ මහාචාර්ය මදුවන්ති දිසානායක මහත්මිය ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. නරාහෙම්පිට අභිහාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේගේ 77 වන ජන්මදිනය වෙනුවෙන් ලේ දන් දීමේ පින්කමක් එම විහාරස්ථානයේදී පැවැත්වුණා. කොළඹ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ගුරු සංගමය හා ආදි සිසුන් 3 වන වරටත් එය සංවිධානය කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මියද මෙම අවස්ථාවට එක් වුණා. හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැත් වූ Facebook සාදයක් වටලා මද්‍රව්‍ය අලෙවි කරමින් සිටි 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සාදයට තරුණ තරුණියන් 400කට ආසන්න පිරිසක් සහභාගී වී සිටි බවයි පොලිසිය පවසන්නේ. මත්පැන් සහ මද්‍රව්‍ය තොගයක්ද මෙහි තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් 2 දෙනෙකු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වනදා දක්වා රක්ෂිත බඳනාගාරගත කෙරුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මදුෂාන් හරීන්ද්‍ර පදනම මගින් පාසල් පොත් ප්‍රදානය කෙරුණා. අවිසාවෙල් ආසනයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙත පාසල් පොත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එම පදනමේ පිරිසක් එක්ව සිටියා. ඉරේෂා මාධවී මල්ලවාරච්චි විසින් රචිත මල්මදාරා නැමැති නවකතාව කොළඹදී දොරට වැඩුණා. ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙය කතුවරියගේ 11 වන කෘතියයි. විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් ටයිකොන්ඩෝ ක්‍රීඩාව හරහා ජීවිත ජයග්‍රහණය කරවීම සඳහා සංවිධානය කළ රෝඩ් ටු චැම්පියන් වැඩසටහන කැලණිය විශ්වවිද්‍යාල පරිසරයේදී පැවැත්වුණා. ඒ ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති ආචාර්ය චම් වොන් චෝවු මහතාගේ ප්‍රධානත්වයෙන් නිමව 13 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැගීමද මෙහිදී සිදු කෙරුණා. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමේ සභාපති කංචන ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ඒත් සමගින් නයිටින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. නැවතත් හමු යමු පසරු 1:55ට. සුබ දවසක්. www.ipnnews.lk